ඉතින් ඇත්තටම රොක්ස්ටාර්ස්ලාට කරන්න තියෙන්නේ ඒ දෙයම තමයි. ඒ තමයි නැවතත් රෙමඩි එන්ටර්ටේන්මන්ට් මේ මැක්ස් පේන් ඩිවලොප් කිරීම සඳහා සම්බන්ධ කර ගැනීම. Max Payne සහ Max Payne 2 කියන ගේම්ස් දෙකම රීමේක් කිරීම සඳහා Rockstar සමාගම Remedy Entertainment සමග ගිවිසුම් ගත වූ බව ඔවුන් නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. පැරණි ගේම්ස් වලට විශේෂයෙන්ම Max Payne series එකට ආදරය කරන ඔයාලට ඉතාමත් සුබ ප්‍රවෘත්තියක් තමයි මම අද අරගෙන ආවේ. මේ ප්‍රවෘත්තිය ගැන අපි මුලින්ම අනාවේගය පළ කරේ මීට අවුරුදු 1.5කටත් කලින්. ඔයාලා මගේ වීඩියෝස් බලනවා නම් මතක ඇති අපි මේ ගැන කතා කරා. ඒ තමයි අලුතෙන් හැදෙන Max Payne game එකක් ගැන. මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක බලන්නේ නැති කියලා. බලන්නේ නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මේ උඩ පෙන් link එකෙන් ගිහිල්ලා මේ වීඩියෝ එක බලන්න. ඒකෙන් ඔයාලට දැනගන්න පුළුවන් Planet 361 වල විශ්ලේෂණය කිරීමේ හැකියාව මොන වගේද කියලා. ඒකෙදී අපි කතා කරා Rockstar Games සහ Remedy එන්ටර්ටේන්මන්ට් නැවතත් අලුත් Max Payne game එකක් හදන්න එකට එකතු වෙයි කියලා. ඉතින් ඔන්න ඒක අද වෙනකොට ඇත්තක් වෙලා තියෙනවා. මේ නිල නිවේදනයේ මුලින්ම ඉදිරිපත් කරන්නේ Remedy Entertainment. ඔවුන් දෙකොල්ලෝ එකතු වෙලා පළවෙනි Max Payne game එකේ සහ Max Payne 2 වල remake එකක් නිර්මාණය කරන්න දැන් සූදානම් වෙනවා. අපි හදන්නේ අද ඒ ගැන විශේෂයෙන් කතා කරන්න. මේ අලුත් Max Payne remake game එක ගැන අපි දැන් හැමදේම ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න මේ වීඩියෝ එක තමයි බලාපොරොත්තු වෙනවා. ඉතින් තාමත් Planet 361 subscribe කරලා නැති අයට subscribe කරන්න කියලාත් ඉල්ලීමක් කරනවා. එහෙනම් අපි යමු මේ අලුතෙන්ම announce කරපු Max Payne remake game එක Birthdays are like regrets. They just keep coming. Each one a new scar that slows you down and drags you closer to your grave. දැනට දශක 7කට පෙර ආතුව ආරම්භ වුණ වීඩියෝ ගේමින් ඉන්ඩස්ට්‍රි එක අද පවතින තත්ත්වයට ගෙන ඒම සඳහා හේතුපාදක වුණ ආන්දෝලනාත්මක වීඩියෝ ගේම්ස් බොහොමයක් වීඩියෝ ගේමින් ඉන්ඩස්ට්‍රි එකේ ඉතිහාසය තුළදී අපට මුණගැහෙනවා. එයින් එකක් විදියට අවිවාදයෙන්ම නම් කළ හැකි ගේම් එකක් තමයි Max Payne. ඉතා අවම සම්පත් යටතේ වීඩියෝ ක්‍රීඩාවලට neo-noir චිත්‍රපටවල ඇති සිනමාරූපී බව හඳුන්වා දුන්න විශිෂ්ට ගණයේ ගේම් එකක් විදියට Max Payne හඳුන්වන්න හැකි. 2012 දී Max Payne 3 රිලීස් වීමෙන් පසුව Max Payne සම්බන්ධයෙන් ඇසු සුබම ආරංචිය දැනට දින කිහිපයකට පෙර ආතු අපට අසන්නට ලැබුණා. ඒ තමයි මුල් Max Payne games දෙක develop කරපු Remedy Entertainment සහ Max Payne 2 The Fall of Max Payne වගේම Max Payne 3 publish කරපු Rockstar සමාගම Max Payne සහ Max Payne 2 The Fall of Max Payne කියන games දෙකේ remake එකක් develop කිරීම සඳහා නැවතත් එකිනෙකා සමග සංදානගතව වැඩ කරන්න පටන් ගත්ත බව. මම මීට පෙර ආතු Max Payne ගැන කතා කරපු වීඩියෝ එක බලුවා නම් ඔයාලට අදහසක් ඇති මේ Remedy Entertainment සහ Rockstar සමග Max Payne සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. ඔවුන් දෙපළ මුලින්ම එකට වැඩ කරන්නේ Max Payne 2 publish කිරීමේදී. එතනදී Remedy Entertainment විසින් develop කරපු Max Payne 2 The Fall of Max Payne කියන game එක publish කරන්නේ Rockstar Games විසින්. ඉන්පසුව Max Payne 2 වලින් බලාපොරොත්තු වුණු ආදායම නොලැබීමත් 2010 දී Alan Wake game එක හරහා සාර්ථක වීමත් නිසා Remedy Entertainment තීරණය කළා Max Payne සන්නාම නාමය සම්පූර්ණයෙන්ම Rockstar වෙතම විකුණා දමන්න. ඒ විදිහට තමයි Remedy Entertainment Max Payne සමග පැවති සම්බන්ධය සම්පූර්ණයෙන්ම නතර වෙන්නේ. ඊට පස්සේ 2013 දී Max Payne 3 නිර්මාණය වෙන්නේ Rockstar සමාගමට අයත් ස්ටුඩියෝස් වලදී. නමුත් Max Payne සහ Max Payne 2 The Fall of Max Payne කියන ගේම්ස් දෙකේ නිල ඩිවලොප්මන්ට් අයිතිය පැවතුනේ Remedy Entertainment යටතේමයි. ඒ නිසා ඒ ගේම්ස් දෙක සම්බන්ධයෙන් යම් වෙනස්කමක් සිදු කරනවා නම් ඒට Remedy Entertainment ලගේ අවසරය ලබා ගැනීම අනිවාර්ය ක්‍රියාවලියක් වුණා. ඉතින් දැන් Rockstar Games අරගෙන තියෙන AP වර Max Payne සහ Max Payne 2 කියන ගේම්ස් දෙකම රීමේක් කිරීම සඳහා Rockstar සමාගම Remedy Entertainment සමග ගිවිසුම් ගත වූ බව ඔවුන් නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. මේ නිල ප්‍රකාශය මේ විදිහට සිදු වුණාට මේ පිළිබඳව Remedy සහ Rockstar කියන කම්පැනිස් දෙකේම අවධානය කලකට පෙර සිටම යොමු වෙලා තිබුණා. එය තහවුරු වන ප්‍රකාශයක් Remedy Entertainment හි නිර්මාතෘ ඒ වගේම Max Payne චරිතයේ වොයිස් ඇක්ටර් වුණ Sam Lake විසින් ඔවුන්ගේ Quantum Break ගේම් එක පිළිබඳව පැවැත්වුණු සම්මුඛ සාකච්ඡාවකදී සිදු කරලා තිබුණා. It's worth the wait and in many ways I mean we spend a lot of years working very closely on Max and now kind of getting near to release it feels like kind of welcoming an old friend back to our lives so it's been worth the wait මේකෙන් කියවෙන්නේ Max Payne කියන්නේ ඔවුන් දැනටත් ආදරය කරන ගේම් එකක් බවත් Rockstar සමාගම ඉදිරියේදී අලුත් Max Payne ගේම් එකක් නිර්මාණය කරොත් Remedy Entertainment එයට සහය ලබා දීමට සූදානම් බවත්. ඉතින් ඔන්න ඒ සහයෝගය අද ලබා ගන්න තමයි Rockstar Games තීරණය කරලා තියෙන්නේ. Rockstar Games සහ Remedy Entertainment අද වෙනකොට එකතු වෙලා වැඩ කරන්නේ Max Payne අලුත් මුහුණුවරකින් gaming community එක වෙතට අරගෙන ඒම සඳහාමයි. මේ පුවත මුලින්ම ලෝකයට හෙළි කරන්නේ Remedy Entertainment විසින් ඒ තමන්ගේ නිල වෙබ් පිටුව හරහා ප්‍රකාශයක් නිකුත් කරමින්. මේ ප්‍රකාශයෙන් ඔවුන් නිල වශයෙන්
වශයෙන් කියා සිටියේ Max Payne සහ Max Payne 2 The Fall of Max Payne කියන games දෙකේ remake එකක් develop කිරීම සඳහා Rockstar Games ඔවුන් සමග ගිවිසුමක් ඇති කරගත් බව. ඒ කියන්නේ මේ අලුතෙන් හැදෙන Max Payne game එක මුල් games දෙකේ remake එකක්. ඔයාලා අපේ videos උනන්දුවෙන් බලපු කෙනෙක් නම් දැනටමත් remake එකක් කියන්නේ මොකක්ද කියලා දන්නවා ඇති. Remake එකදී සිදුවන විශේෂම දේ තමයි game එකේ story contents වල යම්කිසි වෙනසක් සිදුවීම. ඒ තමයි story contents හැර අනෙකුත් graphics, sounds සහ gameplay වල පමණක් වෙනස්කම් සිදු කරමින් අරගෙන එන remaster එකකින් remake එකක් වෙන් කරන විශේෂම ලක්ෂණය. ඒ කියන්නේ මේ Max Payne remake එකෙන් Max Payne-හි මුල් කතාවට යම් වෙනසක් සිදුවේ යුතුයි. මේ පිළිබඳව කෙටි පැහැදිලි කිරීමකුත් Remedy Entertainment විසින් සිදු කරපු නිල ප්‍රකාශයේ දක්වලා තිබුණා. ඒ තමයි මේ Max Payne සහ Max Payne 2 The Fall of Max Payne කියන games දෙකම එකතු කරලා එක game එකක් විදිහට remake එක develop කිරීමට ඔවුන් සූදානමින් ඉන්න බව. ඒ කියන්නේ මුල් games දෙකටම වෙන වෙනම remake games දෙකක් නිර්මාණය වෙන්නේ නැහැ. Games දෙකේම කතාව එකතු කරලා Max Payne remake කියන නමින් එක game එකක් පමණයි develop වෙන්නේ. ඒ විදිහට games දෙකක කතාව එකිනෙක හා සම්බන්ධ කිරීමේදී story line එකේ සමහර තැන්වල යම් වෙනසක් සිදුවීම ස්වභාවිකයි. ඒ තමයි ප්‍රධානම හේතුව මේක remake එකක් විදිහට හැඳින්වීමට. ඇත්තටම Rockstar-හි මව සමාගම Take Two Interactive මෑතකදී කරපු විශාලම remaster සහ remakes දෙක සංසන්දනය කළාම මේ වෙලාවේ remake එකක් develop කරන එක වඩා සුබදායි වේවි. ඒ මොකද Take Two Interactive යටතේ remaster වුණ Grand Theft Auto The Trilogy The Definitive Edition එකට වඩා ඔවුන් යටතේම පවතින 2K විසින් remake කරපු Mafia Definitive Edition එක ඉහළ ප්‍රතිචාරයක් දිනාගත්තා. ඒ හේතුවෙන් Max Payne remake එකක් විදිහට develop කිරීම යහපත් දෙයක් විදිහට දකින්න පුළුවන්. ඉතින් Remedy Entertainment විසින් සිදු කරපු මේ නිල ප්‍රකාශයට සමගාමීව ප්‍රකාශයක් Rockstar සමාගමෙන් නිර්මාතෘ වන Sam House විසින් සිදු කරලා තියෙනවා. දිගු කාලීනව තමන්ගේ මිත්‍රයෙක් වුණ Remedy Entertainment Max Payne remake එකක් සඳහා තමන් සමග එකට එකතු වෙලා වැඩ කිරීම ඉතාමත් සතුටක් බව ඔහු තම ප්‍රකාශයේ සඳහන් කරලා තිබුණා. මේදී ඇති කරගත් එකඟතාවයකට අනුව game එක develop කිරීමට අවශ්‍ය තාක්ෂණික සහාය Remedy Entertainment වෙතින් ලැබෙන අතර සම්පූර්ණ මූල්‍යමය සහාය ලැබෙන්නේ Rockstar Games වෙතින්. එහිදී game එකේ නිර්මාණකරණය, වෙළඳ ප්‍රචාරණය සහ බෙදා හැරීම කියන සියලුම අංශ ආවරණය වන පරිදි මූල්‍යමය සහාය ලබා දීමට Rockstar Games එකඟ වෙලා තියෙනවා. Remedy Entertainment විසින් develop කරන AAA title එකකට වැය වෙන මුදලට සමාන මුදලක් Max Payne remake එකේ development සඳහා වෙන් කරන්න මේ වෙද්දී Rockstar සමාගම තීරණය කරලා තියෙනවා. ඒ කියන්නේ මේ Max Payne game එක ඉතා ඉහළ මට්ටමකින් develop කිරීමටයි දෙපසම සැලසුම් කරලා තියෙන්නේ. එනිසා game එකේ අනාගතය ගැන සුබවාදීව බලාපොරොත්තු තියාගන්න පුළුවන් කියලා අපට විශ්වාසයක් තියෙනවා. මම කලින් සඳහන් කළා වගේ Max Payne remake එක සඳහා සම්පූර්ණ තාක්ෂණික පසුබිම සකස් කරන්නේ Remedy Entertainment වෙතින්. මේ සඳහා භාවිතා කරන්නේ ඔවුන්ගේ North Light කියන engine එක. North Light engine එක විශේෂයෙන්ම video gaming සඳහා සිනමාත්මක අත්දැකීමක් එකතු කිරීම අරමුණු කරගෙන නිර්මාණය වුණු game engine එකක්. මුලින්ම මේ North Light engine එක භාවිතා කෙරුණේ Remedy ලගේ Quantum Break game එකේ development සඳහා. මීළඟට Control game එක නිර්මාණය කිරීමට යොදාගත්තේ මේ engine එකමයි. ඒ වගේම ඉදිරියේදී නිර්මාණය වන Alan Wake 2 සඳහාද යොදාගන්නෙත් මේ North Light engine එක. මීට පෙර Max Payne develop කරන කාලයේදී ඔවුන් විශේෂයෙන්ම නිර්මාණය කරපු engine එකක් තිබුණේ නැහැ. Max Payne සහ Alan Wake games දෙකටම ඔවුන් යොදාගත්තේ ඒ game සඳහාම develop කරගත්ත తాවකාලික game engines. පසු කාලීනව මේ Alan Wake engine ලෙස නම් කරත් එහි නියමිත දිශානතියක් අපට දකින්නට ලැබුණේ නැහැ. ඉතින් ඒ නිසාම වන්නට ඕන චිත්‍රපටවල ආභාෂය video gaming වලට ලබා දෙන්නට කැප වුණු Sam Lake විසින් මේ විදිහේ game engine එකක් නිර්මාණය කරන්නට තීරණය කරන්නට ඇත්තේ. ඉතින් ඒ අලුත් North Light engine එක පාවිච්චි කරලා පරණ Max Payne game එක develop කිරීම වඩා ආකර්ෂණීය කටයුත්තක් බවට පත්වේවි. Remedy Entertainment හි CEO Chiro Wiltala පවසන විදිහට Max Payne-ට ආදරය කරන ලෝකයේ පුරා විසිරී ඉන්න මිලියන ගණනක් වූ රසිකයන් මේ Max Payne-ගේ නැවත ඉපදීම දෙස අපේක්ෂා පූර්වකව බලා හිඳීවි. Remedy Entertainment දැනට තීරණය කරලා තියෙන මේ අලුත් Max Payne remake එක PC, PlayStation 5 සහ Xbox Series X සඳහා පමණක් රිලීස් කරන්න. ඒ කියන්නේ current generation එකේ console graphics සඳහා තමයි game එක optimize කරන්න ඔවුන් තීරණය කරලා තියෙන්නේ. තාමත් මේ game එක භෞතිකව develop කරන්නට පටන් අරගෙන නැහැ. මේ පිළිබඳව සංකල්පයක් විදිහට සැලසුමක් සකස් කිරීමක් පමණයි මේ වෙද්දි සම්පූර්ණ කරන්න Remedy සහ Rockstar එකතු වෙලා ක්‍රියා කරලා තියෙන්නේ. Remedy Entertainment ගත්තොත් ඔවුන් මේ වෙද්දි Alan Wake 2 නිල වශයෙන්ම ආරම්භ කරලා තියෙනවා. ඊට අමතරව control game එකේ මීළඟ පියවර ආරම්භ කිරීමට සූදානම් වන බවට නිල නොලත් ආරංචි ලැබිලා තියෙනවා. Rockstar Games මේ වෙද්දි නිල වශයෙන් වැඩ කටයුතු පටන් අරගෙන තියෙන Grand Theft Auto මීළඟ title එකේ පමණයි. නමුත් එය අති විශාල ව්‍යාපෘතියක් විය යුතුයි. ඒ හේතුවෙන් ගොඩක් දුරට මේ remake එක අවසන් කිරීමට තව වසර එක හමාරක වගේ කාලයක් වැය වේවි කියලා උපකල්පනය කරන්න පුළුවන්. ඒ නිසා ගොඩක් දුරට 2023 අවසන් කාර්තව ඉලක්ක කරගෙන game එක නිර්මාණය කරાવી. ඉතින් මේ සූදානම තවත් පැරණි මතකයකට අලුතෙන් පණ දෙන්න ඒ සඳහා Remedy සහ Rockstar හිනව සම්දානගත වීම video gaming industry එකේ උන්නතියටම හේතු වේවායයි අපි බලාපොරොත්තු වෙමු.
ඉතින් මම කිව්වා වගේ මේක තාමත් concept level එකේ තියෙන remake එකක්. ඉතාමත් ඉක්මනින්ම මේකේ වැඩ පටන් ගනීවි. ගොඩක් දුරට ඉතාමත් ඉක්මනින් මේ game එකේ අලුත් trailer එකකුත් අපිට බලා ගන්න පුළුවන් වේවි. ඔයාලා දන්නවා E3 event එක cancel වුණත් මේ අවුරුද්දේ තවත් gaming events කීපයක් වෙනවා කියලා. ගොඩක් වෙලාවට ඒ events වලින් එකක් අපිට මේ Max Payne remake game එකේ පළවෙනි trailer එක බලා ගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙමු. මේ අලුත් Max Payne remake එකේදී game එකේ කතාව මොන විදිහට වෙනස් වෙයිද? ඔයා ගැන හිතන විදිහ පහල comment section එකේ දාන්න. එහෙනම් අපි තවත් අලුත් video එකකින් මේ වගේ හම්බෙමු. එතකන් ගිහිල්ලා නම් Happy gaming, Jai Jai Veva.